ඔන්න අපේ යළිත් සජීවී ඔබ මුණ ගැහෙනවා මේ සුන්දර සෙනසුරාදා දවසේ. අපි අර පිරාමිඩ පෙරහතු වසඟ මතක් කළා වගේම කෙනෙක්ට වෘත්තීය සුදුසුකම් තුළ ඔවුන්ව ඇගැයීමකට ලක් වෙලා එහෙම නැත්නම් ඔවුන්ට සහතික පත්‍රයක් ලැබිලා මේ පිළිබඳව වගකීම තවදුරටත් හොඳට දැනවනවා. පේපර් ක්වොලිෆිකේෂන් නෑ, ඒක තමයි ප්‍රශ්නේ. සමහරුන්ට තියෙන ලොකු ගැටලුවකට පිළිතුරු හොයාගෙන යන තමයි අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි අද දවසේදී මේ පිළිබඳව කතා බහ කළ යුතු සුවිශේෂීම ආයතනයට, ඒ ආයතන නියෝජනය කරන ප්‍රධානම පුද්ගලයන් දෙදෙනෙකුට බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අපිත් එක්ක සජීව මුණ ගැහිලා මේ පිළිබඳව කතා බහ කරලා ඔබව දැනුවත් කරන්න කියලා. ඒ සඳහායි මේ යොමු වීම. සුන්දර ශනිදාවට අපේ සිහත මැදිරියට අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරී ගරු සභාපති තරංග නලින් ගම්ලත් මහත්මාව. ආයුෂ බොහෝ වේවා කියන ඒ සමගම අපි ආරාධනා කළා සහකාර අධ්‍යක්ෂ ගෙයිම් සුජීව වික්‍රමසිංහ මහතාට. ඔබතුමාත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ කාර්යභාරය කුමක්ද? මේ නම නිතර අහනවා, මේ ආයතනය ගාවින් යනවා. ඇතමෙක් මේ ආයතනයේ වටිනාකම් පිළිබඳ දැනුවත් වෙලා සහතික ලබාගෙන ජීවිතේ ජයගත්තයි ඉන්නවා. හැබැයි ජීවිතේ ජයගන්න පරමාර්ථයක් තියෙන, හීනයක් තියෙන, ඉලක්කයක් තියෙන අය වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් කරන්න ලෑස්තිලා ඉන්න ඔබතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය. අපිට පැහැදිලි කරන්න ආයතනයේ කාර්ය ස්වභාවය. ඔව් අසංක, අපේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම අධිකාරිය විදිහට අපේ ආරම්භයේ 1971 වසරේ, ඒ දැන් අවුරුදු 50ක් වෙනව ලැබෙන වසරට, ඒ කාලය තුළම ප්‍රතිවිච්ඡ ප්‍රශ්නයකට තරුණයන්ගේ ජීවිත සාර්ථක කරන්න පුළුවන් මාර්ගයක් හෙළි කරලා දුන්නා ආයතනයක් ඇත්ත වශයෙන්ම. ඉතින් අපි මේ වසර 50 තුළම රටේ තරුණ පරම්පරාවට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දීම සහ ඉස්සෙල්ලා ඔබතුමාලා දෙන්නම කිව්වා වගේ ඒගොල්ලන්ට ඕනේ සහතික කිරීම ලබා දීම තමයි අපේ ආයතනයේ ප්‍රධානම පරමාර්ථය. ඒ සඳහා අපිට ජාතික ආයතන තුනක් තියෙනවා. කටනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය, ඒ වගේම ඔරුගොඩවත්තේ තියෙන අපේ මෝටර රථ කර්මාන්ත අභ්‍යාස ආයතනය, ඒ වගේම කටුබැද්දේ තියෙන අපේ කාර්මික අභ්‍යාස ආයතනය. මේ අභ්‍යාස ආයතන වලට අමතරව රටේ තියෙන තවත් වෘත්තීය පුහුණුව ලබා දෙන මධ්‍යස්ථාන 66ක් සහ දිස්ත්‍රික්ක 25ම තියෙන දිස්ත්‍රික් කාර්යාල හරහා අපි ආධුනිකත්ව ක්‍රමවේදය යටතේ අපේ රටේ තරුණ පරම්පරාවට ඒ අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ ඒ ඇගැයීම් සහතික ලබා දීම සිදු කරමින් පවතිනවා. ඒ විදිහට තමයි අපිට ඒ ආයතන පිළිබඳ ඉතාමත් පුළුල් ලෙස පැතුරුණු ආයතනයක්. නමුත් බොහොම කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා නම් ඔය විදිහට තමයි සභාපතිතුමාට අපිට ඒ පිළිබඳ යම් දැනුවත් කිරීමක් කරන්න තියෙන්නේ. අනික තරංග මේ 71 කැරල්ල ගැනනේ අපි කතා කරන්නේ. ආධුනිකත්වයෙන් පුහුණු කිරීමේ කාර්මික රැල්ලක් ඇති කරලා කැරල්ලට විරුද්ධව අනිවාර්යයෙන්ම. දැන් ඒ තුලින් තමයි මම හිතන්නේ යම් කිසි සමනයකට පත්ුනේ අපේ තරුණ අසහනය. අපි දන්නවා ගමේ ඉන්න තරුණයින්ට අවස්ථා නොලැබීම තමයි තරුණ නැගිටීම් වලට මූලිකම හේතු වුණේ. ඉතින් අපි කරන්නේ ගම්වල ඉන්න තරුණයින්ට ඒ අවශ්‍ය පුහුණුව ඒ ගම්වලම ලබා දීම සඳහා පහසුකම් සැලසීම. දැන් ඔය විදිහට පැහැදිලි කරලා දෙනකොට දැන් අපිට අහන්න ලැබෙන දෙයක් තමයි NVQ මට්ටම් ගණනාවක් තියෙනවා මෙන්න මේ වගේ කතා බහ කිහිපයකුත් එක්ක. දැන් විශේෂණ මේ NVQ වගේ සහතික පත්‍රයක තියෙන වටිනාකම මොකක්ද? ඒත් එක්කම මේ සඳහා යොමු වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨයන් මොනවද? මෙන්න මේ වගේ මූලික පැහැදිලි කිරීම් ටිකක් මම කැමතියි අපේ සහකාර අධ්‍යක්ෂතුමාගෙන් දැනගන්න. ඔව් තරංග, මේ NVQ ක්‍රමවේදය අප රට තුළ හඳුන්වලා දෙන්නේ 2005 වර්ෂයේ තමයි. ඊට කලින් මේ NVQ ජාතික වෘත්තීය සුසුකම් රාමුව තුළ NVQ සහතිකයක් ලබා ගැනීම හැකියාව නැහැ. 2005 වර්ෂයේදී මේක ආරම්භ කළා. අද වෙනකොට ලංකාවේ NVQ සහතික ලබා දෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒක පළවෙනි ක්‍රමය තමයි CBT කියලා අපි කියන, එහෙම නැත්නම් සෙන්ටර් බේස් ට්‍රේනින්ග්, එහෙම නැත්නම් කම්පියුටර් බේස් ට්‍රේනින්ග්. කිසියම් හෝ දරුවෙක් විධිමත් පුහුණු ආයතනයක් තුළ මාස 6ක් අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරක පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව ඔවුන්ගේ හැකියාව, කුසලතාවය අපි ඇගීමට ලක් කරනවා ජාතික තත්ත්ව සම්මතවලට අනුව. එම සම්මතවලට අනුව ඇගීමට ලක් කළා සහත් NVQ සහතික ලබා දෙන්න පුළුවන්. ඒකට තමයි අපි CBT කියලා ක්‍රමවේදය කියලා කියන්නේ. දෙවැනි ක්‍රමවේදය තමයි එන්නේ EBT කියලා අපි කියන්නේ. EBT කියන්නේ ඒ පිළිබඳව අපිට දත්ත
රූපරාම වගේනුත් පැහැදිලි වෙනවා. EBT කියන්නේ මේක අපේ නයිට ආයතනයටම අනන්‍ය වෙච්ච ක්‍රමවේදයක්. අපේ ඉන්ඩස්ට්‍රිය තුල කර්මාන්ත තුල මේ දරුවන් පුහුණු කිරීමට ලක් කරලා මාස 6ක් අවුරුද්දක් අවුරුදු 1.5ක් වගේ කාල සීමාවක් ඒ කර්මාන්තය තුල වැඩ කරමින් පුහුණු වෙලා පුහුණුවෙන් පස්සේ අපි මේ ජාතික තත්ත්ව සම්මත වලට අනුව මොවුන්ගේ ඇගීම් පරීක්ෂණ පවත්තලා NEQ සහතික ලබා දීම තමයි EBT කියලා කියන්නේ. අපි අද කතා කරන මේ සුවිශේෂී ක්‍රමය තමයි ඊළඟ ක්‍රමවේදය. ඒකට අපි කියනවා RPL ක්‍රමය කියලා. RPL කියන්නේ recognition of prior learning, එහෙම නැත්නම් පෙර දැනුම ඇගීමේ ක්‍රමවේදය. කියන්නේ මෙතන තියෙන විශේෂත්වය තමයි සංක මේකෙදි විධිමත් පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනේ නැහැ NVQ සහතිකයක් ගන්න. අපි දන්නවා ශේෂ්ත්‍රයේ අද විශාල ප්‍රමාණයක් ඉන්නේ තමන් කිසියම් වෘත්තියක නියෙල්ලා ඒ වෘත්තිය යෙදීම තුළින් ඔවුන් පළපුරුද්ද තුළින් ලබා විශාල දැනුමක් ලබාගෙන තියෙනවා. මේ දැනුම ලබා ගත්තට ඔවුන්ට හැකියාවක් නැහැ මේ දැනුම තුළින් ඔවුන්ගේ කුමන මට්ටමක තියෙනවද කියලා ඔප්පු කරලා පෙන්වන්න සාධකයක් නැහැ. ඒතොර මේ NVQ RPL ක්‍රමයෙන් අපි කරන්නේ ශේෂ්ත්‍රය තුළ වැඩ කරලා ගනිපු දැනුම ජාතික තත්ත්ව සම්මත වලට අනුව ඇගීමට ලක් කරලා NVQ සහතික ලබා දීමේ ක්‍රමවේදය තමයි RPL කියලා කියන්නේ. ඔව්. දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක තරංග අපේ තරංග නලින් ගම්ලත් සභාපතිතුමා පැත්තටම මෙහෙම වෙන්න කැමැත්තක් තියෙනවා. දැන් විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දැක්කා මේ චන්ද පුරොන්දුක් විදිහට මෙත්තරම ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුල කියවුණා මේ වෘත්තීය භාවය විශේෂයෙන්ම මේ කතා කරන අපිට මාධ්‍යවේදීන්ට වෘත්තීය භාවය ලබා දීම සඳහා අද අතොරක් නැතුව මේ අපි කතා කරන මොහොතෙත් කොහේ හරි තැනක Gmail account එකක් හදලා YouTube එකක් හදලා නාලිකාවක් පටන් ගන්නවා. තම තමන්ගේ අදහස් පළ කරනවා. මේවා කිසියම් තුලනයකට ලක් කරලා කිසියම් පාලනයකට ලක් කරලා මේ මාධ්‍ය පාලනය කියන එක නෙමෙයි අපි කියන්නේ වගකීම් සහගත බව. මේ වෙනුවෙන් ලොකු වගකීමක් තියෙනව නේද? ඒ වගකීම් පිළිබඳව කතා කරනව නේද සභාපතිතුමා මෙතනදී? අනිවාර්යයෙන්ම දැන් අපි ගත්තොත් රටේ පවතින වෘත්තීන් 240කට පමණ අපි සුජීව මතක් කරා වගේ වෘත්තීය සම්මතයන් හදලා තියෙනවා. ඒ අනුව තමයි මේ ඇගීම් කරන්නේ. දැන් අපි අසංක මතක් කරා වගේ කෙනෙකුට වෘත්තීය මට්ටමක් ලබා දුන්නහම තමයි ඒ වෘත්තීය මට්ටම රැකගෙන යන්නේ. ඉතින් මාධ්‍යවේදීන් යම්කිසි නියාමනයකට ලක් කළ යුතුයි කියන එක නෙමෙයි වෘත්තීය මට්ටම පවත්වාගෙන යා යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා තමයි මම හිතන්නේ. ඒ මට්ටමට ගියාම අර වගේ දේවල් සිද්ධ වීම අඩු වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපි පෙරදැනෙම ඇගෙයිම ක්‍රමවේදය භාවිතා කරත් අපි හැමතිස්සෙම වග බලා ගන්නවා යම්කිසි ඒ අවශ්‍ය දැනුම මට්ටමේ ගැප් එකක් තියෙනවා නම් ගැප් ධර්ම හඳුන්වා දීම ඊට අමතරව ඒගොල්ලන්ගේ වෘත්තීය ආරක්ෂාව සලසා ගැනීම වගේ මොඩියුල්ස් අපි ලබා දීලා තමයි මේ අගේම් කොටස ඉවර කරලා සහතිකයක් ලබා දෙන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ ජනාධිපතිතුමා තේර ජනාධිපතිතුමා එහෙම ප්‍රකාශ කළේ. මාධ්‍යවේදීන්ට පමණක් නෙමේ වෘත්තීන් 240කට පමණ අපි නිපුණතා සම්මතයන් සකස් කරලා තියෙනවා. ඒ සියලු වෘත්තීන් වලට RPL ක්‍රමවේදය යටතේ සහතික පත්‍ර ලබා ගන්න පුළුවන්. ඒ වගේම එතකොටම අතිගරු ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ අපි දුප්පත් පවුල්වල තරුණ තරුණියන්ට රැකියාව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒ යටතේ ඇප්ලිකේෂන් කෝල් කරපුවාම අයදුම් පත්‍ර ඉදිරිපත් වුණා 640,000ක් පමණ. දැන් ඔබතුමාලා දෙන්න කිව්වා වගේ මේ ප්‍රශ්නේ බරපතලකම එතන තියෙනවා. ඒ 640,000ම ගත්තාම ඒගොල්ලන් දැනට නිරුක්ත වෙලා තියෙන කාර්යය නැත්තම් රැකියාවේ සැටිස් නැති නිසා නැත්තම් ඒගොල්ලන් අලුත් ඔපොසිෂන්ටය බලන හින්දා තමයි මේ අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ සියලුම දෙනා වෘත්තීය පුහුණුවක් හෝ සහතික කිරීමක් බලාපොරොත්තු වෙන අය. ඒකෙන් අපි ලක්ෂයක් පමණක් තමයි මේ වෙලාවේ රජයේ රැකියාව ලබා දෙන්නේ. නමුත් අනෙක් සියලුම දෙනාට ඒ අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබා දීලා හරි විදිහට ශ්‍රම බලකායට ඇතුළත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. පහුගිය දවස්වල මේ ජනාධිපතිතුමා ගමින් ගමට ගෙයින් ගෙට යද්දී අහනවා දැන් ඔබ මොකද කරන්නේ? නෑ මෙයාට සර් ජොබ් එකක් නෑ. ඉතින් මේ ගම්බිරිස් වගාව දිනු කරලා මේවා යන්ත්‍ර සූත්‍ර ගෙනලා මේවා වේලන්න හදලා ඒව කරන්න පුළුවන්. දැන් මේ විදිහට හිතන්නේ නැතුව හැමතිස්සෙම හැමෝම රජයේ රැකියාවක් හරි කොහරි කාර්යාලයක රැකියාවක් කරලා අටපහ වැඩ කරලා ගෙදර එනවා කියන එක ගැන හිතනවට අමතරව ලෝකෙ ගැන ජීවිතය ගැන අලුත් අදහසක් බලාපොරොත්තුවක් තියෙනවා තරංගවල. මේ අලුත් බලාපොරොත්තුත් එක්ක මේ ක්‍රමවේදයන් සියල්ලත් එක්ක අර අපි කලින් කතා කරපු තැනට පොඩ්ඩක් අහපව ගිහිල්ලා ආවොත් හොඳයි කියලා හිතන අපේ හිතවතුන්ගේ දැනුවත් වීම වෙනුවෙන් විශේෂයෙන්ම දැන් මේ වෘත්තීය පළපුරුදු
අවුරුද්දක් තියෙන අයට සහතිකයක් ලබා ගැනීමට කොච්චර කාල සීමාවක් ඉන්න ඕනද? අවුරුද්දක්ද දෙකක්ද? එහෙනම් ඊටත් වඩා වැඩි කෙනෙක්ට කොහොමද තියෙන අවස්ථාව? අවුරුදු 10 15 තමන්ගේ වෘත්තීය සුදුසුකම් පළපුරුද්දක් තියෙන කෙනෙකුට කොහොමද ලබා ගන්න ඕන මේ සහතිකේ? ඒ වගේ මොන හරි විභාග වලට යන්න ඕනද, නැත්නම් පාඨමාලා වලට සහභාගී වෙන්න ඕනද? කොහොමද මේ තත්ත්වය අපිට ඔබතුමා පැහැදිලි කරලා දෙන්නේ විකුමසේ මහත්මයා? ඔව් තරංග, මේකේ මම කලින් කිව්වාගේ මේ RPL ක්‍රමයේ විශේෂම ලක්ෂණය තමයි සේවා පළපුරුද්දක් තියෙන කෙනෙකුට තමයි හැකියාව ප්‍රදර්ශනය කළා, ඇගීමට ලක් කළා, සහතිකයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේකේ මූලික සුදුසුකම විදියට අපි බලන්නේ මේක NVQ සිස්ටම් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කළාම මෙතෙන්ට එන එක හොඳයි. NVQ ලංකාවේ ක්‍රමවේදය කුමක්ද, ඒක ලෙවල්ස් මොනවද, සහ ඒ ලෙවල් එකට අනුව ක්වොලිෆිකේෂන් මොනවද කියලා. මොකද දැනට අපේ රට තුළ NVQ ක්‍රමවේදය හරහා ලෙවල්ස් 7ක් හඳුනගෙන තියෙනවා, ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර ඒක ලෙවල්ස් 1 වල ඉඳලා ලෙවල් 7 දක්වා. ඉතින් පළවෙනි මට්ටමේ ඉඳලා 7 වෙනි මට්ටම දක්වා. අපි පළවෙනි මට්ටමේ ඉඳලා 4 වෙනි මට්ටම දක්වා සඳහන් වෙන්නේ සහතික මට්ටම කියලා. ඒතර 5 වෙනි මට්ටම ඩිප්ලෝමා මට්ටමත්, 6 වෙනි මට්ටම උසස් ඩිප්ලෝමා මට්ටමත්, 7 වෙනි මට්ටම උපාධි මට්ටමත් සලකනවා. ඒතර මේකේ විශේෂත්වය තමයි යම්කිසි කෙනෙකුට සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමත් වුණත් ඔහුගේ වෘත්තීය භාවය ප්‍රදර්ශනය කළා මේ ලෙවල්ස් වලට ගිහිල්ලා ලෙවල්ස් 5 6 7 වලට ගියහම උපාධි මට්ටම උපාධියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපි මේ NVQ RPL ක්‍රමෙන් විශේෂයෙන්ම ලෙවල්ස් 4 දක්වා විවෘතීන් සඳහා දැනට මේක අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒතර අපි ලෙවල් 3 4 තමයි මූලික වශයෙන්ම NVQ සහතික RPL ක්‍රමෙන් ලබා ගන්න අපි ගාවට පැමිණෙන්නේ. ඒතර ලෙවල් 3 සහතිකයක් ලබා ගන්න ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා තමන් කරගෙන යන අදාළ වෘත්තියේ අවුරුදු එකහමාරකට වඩා වැඩි සේවා පළපුරුද්දක් තිබෙනවා නම්. ඒතර සේවා කාලය අනිවාර්යෙන් අවුරුදු එකහමාරකට වැඩි වෙනවනේ. ඒ වගේම තව කන්ඩිෂන් එකක් තියෙනවා, වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. වයස අවුරුදු 18 සම්පූර්ණ කළා අවුරුදු එකහමාරක සේවා කාලයක් තියෙන කෙනෙකුට NVQ ලෙවල් 3 මට්ටමට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළා, ඉදිරිපත් කරන්න පුළුවන් මේ විභාගයට පෙනී සිටින්න. NVQ ලෙවල් 4 මට්ටමට යනවා නම් අවුරුදු 4කට වඩා සේවා පළපුරුද්ද තියෙන්න ඕන. ඒ වගේම රජයේ ආයතනක නෙවෙයි නම් පෞද්ගලික හෝ ආයතනික අයදුම්කරුවෙක් නම් ඔහු සේවා කාලය සනාථ කරන්න ඕන, EPF ගෙවලා තියෙන්න ඕන අවුරුදු 4ක කාල සීමාව තුළ. ඒතර අදාළ වෘත්තීය අවුරුදු 4ක පළපුරුද්ද තියෙනවා නම් ලෙවල් 4 මට්ටම ඉල්ලන්න පුළුවන්. මම මේ කතා කරේ විධිමත් ආයතනයක රැකියාවක් කරන කෙනෙක්. අපි තව කොටසක් ඉන්නවා එහෙම නැහැ තමන්ගෙම ව්‍යාපාර කරන අය ඉන්නවා. ඒතර ඒ අයටත් මේ ක්‍රමයට එන්න නම් එයාට මේ සේවා කාලය පෙන්වන්න තියෙන ක්‍රමය තමයි තමන් ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා තියෙනවා නම් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය අවුරුදු එකහමාරකට වඩා පරණ නම් ඔහුට පුළුවන් හෝ අයට පුළුවන් ලෙවල් 3 සඳහා යෙදුම් කරන්න. ඒ වගේ අවුරුදු 4කට වඩා පරණ නම් ව්‍යාපාර ලියාපදිංචි, ඒ ව්‍යාපාර අවුරුදු 4කට වඩා කරගෙන යනවා නම් ඔහු ප්‍රායෝගිකව ඒ වැඩේ යෙදෙනවා නම් ඔහුට පුළුවන් ලෙවල් 4 සඳහා යෙදුම් කරන්න. ඒ වගේම තමයි ලෙවල් 4 සඳහා යෙදුම් කරනව නම් ඍජුවම වයස අවුරුදු 23ට වඩා වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් ලෙවල් 3 ගණිපු කෙනෙක් නම් අවුරුදු 18න් ඊට පස්සේ තවත් වසර දෙකක කාලයකදී එහෙම නැත්නම් අවුරුදු 20ෙදි පුළුවන් ලෙවල් 4 අයදුම් කරන්න. මේ වගේ ක්‍රමවේද කීපයක් තියෙනවා. ඊට අමතරව තියෙනවා තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන්න නැතත් අපි දන්නවා සාමාන්‍යයෙන් ගම්වල අපේ ඉන්නවා එදිනෙදා මේ රැකියාවල නිරත වෙන කණ්ඩායමක්. උදාහරණයක් පෙදරේරු වෘත්තියේ දෙන අය, ජලනල කාර්මික වෘත්තිය, විදුලි කාර්මික මොවුන් කරන්නේ එදිනෙදා කිසියම් හෝ වැඩපළක එහෙම නැත්නම් පෞද්ගලික තැනකට ගිහිල්ලා එදා දවසේ ඔහු රැකියාව කළා එන කණ්ඩායමක් අඳුරගෙන තියෙනවා. ඒ අයට මේ සහතිකය ලබා ගන්න හැකියාව තියෙනවා ගමේ ග්‍රාම නිලධාරීවරයාගෙන් සේවා කාලය සනාථ කර ගැනීමෙන් අනතුරුව. ග්‍රාම නිලධාරීවරයා කියනෝ නම් අවුරුදු එකහමාරක් එහෙම නැත්නම් අවුරුදු 4ක් මිට වඩා වැඩි කාලයක් මේ වෘත්තිය නියැලෙනවා කියලා ඒ ග්‍රාම නිලධාරී සහතිකය මත පුළුවන් ඉදිරිපත් කළා ඔවුන්ට මේ ජාතික වෘත්තීය සුසුකම් සහතිකය ලබා ගන්න අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න. ඒතර අයදුම් පත්‍රය ඉදිරිපත් කරාම අපි මුලින්ම කරන්නේ මේ අයගේ අර මූලික සුදුසුකම් ටික සම්පූර්ණ කරලා තියෙනවා නම් අපි ලියාපදිංචි කරගෙන අපේ ආයතනයේ අපි ඇයට පෙරෑගීම් පරීක්ෂණයක් සඳහා කැඳවීමක් කරනවා. ඒතර පෙරෑගීම් පරීක්ෂණයේදී තෘතීක වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචි ඇගීම්කරුවෙක් විසින් මොහුගේ මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමට අනතුරුව අවසාන ඇගීම් පරීක්ෂණයේදී කරන කාර්යයන් පිළිබඳව මොහු දැනුවත් කරනවා. ඒ වගේ මේ ඒ කාර්යයන් කරන්න මොහුට දැනුම තියෙනවද කියලා ඔවුන් සමග සාකච්ඡා කරමින් මේ ඇගීම් පරීක්ෂණය සිදු කරනවා. ඔහුට දැනුම තියෙනවා කියලා ඔහු නිර්ණය කරගත්තොත් අවසාන ඇගීම් පරීක්ෂණය සඳහා ඔහු යොමු කරනවා. ඒතර ගොඩක් වෙලාවට අවසාන ඇගීම් පරීක්ෂණය ප්‍රායෝගික පරීක්ෂණයක් වෙන්න පුළුවන්. සමහරට ප්‍රායෝගික පරීක්ෂණ සහ ලිඛිත පරීක්ෂණ කියන දෙකම තියෙනවා. ඒතර ප්‍රායෝගික පරීක්ෂණයේදී අපි උදාහරණයක් විදිහට ඔබට පේනවා ඇති මෙතන මේ පෙදරේරු
වෘත්තියට අදාළව එහෙම නැත්නම් මේෂන් කියන වෘත්තියට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ කොහොමද කරන්න කියලා. ඒතර ඒ වෘත්තිකයා විසින් තමන්ගේ රාජකාරී කටයුතු තුළ ඉෂ්ට කරන කාරණා පිළිබඳව තමයි අපි මේ ජාතික නිපුණතා සම්මත සකස් කරලා තියෙන්නේ. ඔහුගේ හැකියාව ඇගීමට ලක් කරන්න. මෙතන පැහැදිලිව තියෙනවා කොහොමද ගැඩොලින් බැම්මක් බඳින්නේ, කොහොමද කපරාරු කරන්නේ, කොහොමද ටයිල් අල්ලන්නේ, කොහොමද මේ බීම් එකක් හරියට ගන්න. සමාවෙන්න මෙවැනි වෘත්තීය ස්වභාවයකින් පැහැදිලිව තමන්ගේ වෘත්තිය පිළිබඳ දැනුමක් ලබන අය බිහි වුණොත් ඉදිරියේදී අර පහුගිය දවස්වල ඇහුවා වගේ ව්‍යසන වලට අපි ගොදුරු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේක තමයි අපිට තියෙන මං හිතන්නේ අපේ රටක් විදියට මේ අවස්ථාව වෙනකොට විශාල වශයෙන් ඉදිරියට යන්න තියෙන්නේ අපේ රටේ ශ්‍රමිකයන් විශාල හැකියාවන් සහ නිපුණතාවෙන් හෙබි අය. නමුත් මේක තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිකම නිසා අපි විශාල ප්‍රශ්නවලට ලක් වෙලා තියෙනවා. මම මේක වැදගත්කම ඉදිරියට සාකච්ඡා කරනකොට ඔබතුමාලට පැහැදිලි කරන්නම් මේක ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට කොහොමද වැදගත් වෙන්නේ කියලා. සම මේ ක්‍රමවේදය තුළ අපි මේ ප්‍රායෝගික පරීක්ෂණයට ගිහිල්ලා ප්‍රායෝගික පරීක්ෂණයෙන් ඔහු සමත් වුණොත් අපිට NVQ ලෙවල් 3 මට්ටම හෝ ලෙවල් 4 මට්ටමේ සහතිකයක් ලබා දීමේ හැකියාව තියෙනවා. මේක තමයි ගේම් ක්‍රමවේදයේ විදිහට පාවිච්චි කරන්නේ. දැන් සභාපතිතුමනි, අපි RPL විදිහට NVQ සහතිකයක් ගන්න පුළුවන් වෘත්ති රැකියාවල් වල නිරත වෙන්නන් පිළිබඳව පැහැදිලි කරුත් මොන වගේ වෘත්තීන් වල අයටද මේ සහතිකය ගන්න පුළුවන් කියන්නේ? ඔව් අසංග, දැන් අපි ඉස්සෙල්ලා මතක් කරා වගේ වෘත්තීන් 240කට ජාතික නිපුණතා සම්මත සකස් කරලා තියෙනවා. ඒ වෘත්තීන් 240ටම අපිට RPL ක්‍රමවේදය යටතේ ඇගීම් කරලා සහතික පත්‍ර ලබා දීමේ හැකියාව තියෙනවා. ලංකාවේ හුඟක් ඉල්ලුම් කරන ශේත්‍ර බැලුවොත් අපි රූපලාවන්‍ය ශේත්‍රය, කේශ අලංකරණ ශිල්පීන්, ඒ වගේම මාධ්‍ය අංශයේ ඉන්න අපේ ප්‍රොඩක්ෂන් ඇසිස්ටන්ට්ලා, ඊට පස්සේ ඒ සමග ඉන්න අනිකුත් වෘත්තිකයින්, ඒ වගේම මෝටර් කාර්මික අංශය, කෘෂිකර්ම අංශය පවා, ඒ වගේ විශේෂයෙන් මේ දරුවන්ගේ අනාගතයේම ඔවුන් යටතේ තියෙන පෙරපාසල් ගුරුවරු, මෝටර් රථ කාර්මික ශිල්පීන්, විදුලි කාර්මික ශිල්පීන්, තොරතුරු තාක්ෂණ ශිල්පීන්, හෙද සහායක, බේකරි ශිල්පීන්, සුපවේදී කියන රැකියාවට අද විශාල වටිනාකමක් ලැබෙනවා තියෙනවා. ප්‍රමාණ සමයක් නෑ වගේ නිකන් දැනන්නේ අපිට බලමුනේ නේද? තම අංශයකටම මෙතනින් රැකවරණය තියෙනවා. ඇත්ත වශයෙන්ම සංග අපි එතන සඳහන් කළ යුතු කාරණේ තමයි ජාතික නිපුණතා සම්මතයක් තියෙනවා නම් අපිට ඒ නිපුණතාවේ ඒ මට්ටමට තියෙනවද කියලා බලලා ඕනම වෘත්තිකයකට NVQ මට්ටමේ 3 හෝ 4 මට්ටමේ සහතිකයක් නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි ආරාධනා කරන්නේ නිතරම ඕනම කෙනෙක් තමන්ට පළපුරුද්ද තියෙනවා නම් තමන් කරන හැකියාව සම්බන්ධව නයිට එකත් එක්ක සම්බන්ධ වෙන්න අපි අංක පසුව ලබා දෙන්න. අපිට අපේ ඉන්න මේ කාර්ය මණ්ඩලයේ විසින් ඒගොල්ලන්ව යොමු කිරීමක් කරන්න පුළුවන් තමන්ට NVQ සහතිකයක් ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධව. තරංග න්‍යායික ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙනවද කියලා සමහරු බය වෙනවා. මේකේ ප්‍රායෝගික පරීක්ෂණත් බොහොමයක් තියෙනවා වෘත්තීය ස්වභාවය අනුව. බය වෙන්නේපා, ආයි උසස් පෙළ, සාමාන්‍ය පෙළ ලිව්වා වගේ, ශිෂ්‍යත්වයට පන්ති ගියා වගේ පන්ති ගිහිල්ලා ලියන්න ඕනේ තත්ත්වයක් නෙවෙයි මේක. ප්‍රායෝගිකව උගක් දේවල් කරලා ඔබේ හැකියාව ඉදිරිපත් කරලා තමන්ට සහතිකයක් ලබා ගන්න පුළුවන් අවස්ථාව. අපිට මේ කාලය දැන් හුඟක් ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා මේ අවසන් වෙන වැඩි කීපයක් අපිට ඇතුළේ ඉන්නකොට මම කැමති මේ සඳහා යොමු වෙන කෙනෙකුට තියෙන වටිනාකම කොයි වගේද සහ මුදල් ගෙවීම කොහොමද කරන්න ඕන අන්න ඒ වගේ කියන කාරණාවල් කීපයකුත් එක්ක කෙටියෙන් යමක් පැහැදිලි කරගන්න අවසන් මොහොතේ. ඔව්, විශේෂයෙන්ම මේකේ වටිනාකම ගැන සඳහන් කරොත් ජන දැනට අප රට තුළ වෘත්තීයම ශ්‍රේෂ්ඨයට අදාළව ඉහළම පිළිගැනීම තියෙන සහතිකය තමයි NVQ සහතිකය. ඒක අපිට තහවුරු වෙනවා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 2016 අංක 28 චක්‍රලේඛනය මගින් අපේ රජය විසින් පිළිගැනීමට ලක් කරලා තියෙනවා NVQ ලෙවල් 3 සහතිකය සාමාන්‍ය පෙළ සමත් වුණා හා සමාන කළත් NVQ ලෙවල් 4 සහතිකය උසස් පෙළ සමත් වුණා හා සමාන කළා. ඒක චක්‍රලේඛනයේ පැහැදිලිවම තියෙනවා කාර්මික සහ තාක්ෂණික ගණයේ බඳවා ගැනීමවලදී මීට කලින් සාමාන්‍ය පෙළින් හා උසස් පෙළින් බඳවා ගත්තා නම් දැන් ඒ වෙනුවට සාමාන්‍ය පෙළ උසස් පෙළ නැතත් NVQ ලෙවල් 3 හෝ 4 සහතිකය තියෙන කෙනෙකුට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. රජයේ ආයතනවල ප්‍රධානීන්ට සියල්ලම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මගින් චක්‍රලේඛනයේ දැනුවත් කරලා තියෙනවා බඳවා ගැනීම පටිපාටි වලට මේක ඇතුළත් කරන්න කියලා. එතකොට මෙවැනි වටිනාකමක් දීපු වෙන කිසිම සහතිකයක් අද ලංකාවේ නැහැ.
එනිසා ඕනම කෙනෙකුට රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න ඒ වගේම පෞද්ගලිකාංශයේ ගොඩක් ආයතනවල මේ වෙනකොට ප්‍රොමෝෂන් වලදී ඒ වගේම ඔවුන්ගේ පඩි වැඩිවීම ඒ වගේ කාරණාවලදී විශේෂම මේ සහතිකය සලකා බලනවා ලංකාව තුළ ඒක නිසා විශාල වටිනාකමක් මේක සහතිකයට තියෙනවා මම කෙටියෙන් කිව්වා ජාත්‍යන්තර වශයෙන් ගත්තත් අපිට තියෙන අත්දැකීම තමයි අද වෙනකොට උපාධියට පශ්චාත් උපාධියට වඩා වැඩි වටිනාකමක් විදේශ රටවල රැකී අවස්ථා ලබා ගැනීමදී එන්නේ කියලා සහතිකයට ලබා දීලා තියෙනවා මොකද ඒගොල්ලෝ බලන්නේ වෘත්තීමේ භාවය ඔවුන්ගේ හැකියාව නිපුණතාවය පිළිගැනීම ලක් කළ දින මෙන්නිකු ලෙවල් 4 කියන සහතිකය නිසා උදාහරණයක් ඕස්ට්‍රේලියාව නවසීලන්තය වගේ එවැගේම යුරෝපියන් කන්ට්‍රීස් විතරක් නෙවෙයි මැද පෙරදිග රටවල් පවා මේ සහතිකය තියෙනවා නම් සැලරි ඉන්ක්‍රිමන්ට්ස් තියෙනවා පඩිය වගේ සමහර ලාවල අවස්ථාවල දෙගුණයක් විතර වෙනවා අපි ලෙබනන් රාජ්‍යයත් එක්ක වැඩසටහනක් පටන් ගත්තා ඒ වගේ විදේශ රටවල රැකියා හොයාගන්න ඊට අමතරව පර්මනන්ට් රෙසිඩන්ට් කියන්නේ ඒගොල්ලෝ පදිංචිය ලබා ගැනීමේදී ලකුණු මට්ටමක් එකතු වෙනවා NVQ සහතිකය තිබෙනවා. ඒ වගේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළම වටිනාකමක් තියෙන සහතිකයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ NVQ සහතිකය. දැන් පඩි වැඩි කරගන්න ඕනේ තරංග. මට උසස් වීමක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මට විදේශ රටකට ගිහිල්ලා ජීවත් වෙන්න හොඳ රස්සාවක් ගන්න හොඳ මුදලක් ලබා ගන්න ඕනේ. ඉලක්ක තියෙනවා. මේ සියලු දේවල් වෙනුවෙන් වික්‍රමසිංහ මහත්මයා අපි දුරකථන අංකයක් ලබා දුන්නොත් මේ තොරතුරු නැවත නැවත දැනගන්න මෙතනට ඇවිල්ලා ඔබතුමන්ලගේ නිවහනට ඇවිල්ලා වහල යටට ඇවිල්ලා මේවා ප්‍රායෝගිකව අත්විඳලා මේ වෙනුවෙන් අපේ හීන ජය ගන්න බලාගෙන ඉන්න අපේ රටේ ජනතාවට දුරකථන අංකය ලබා දෙනවා නම් ඒක ඉතාම වටිනවා. ඔව් අපිට මේ තොරතුරු මූලික වශයෙන් මේ සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන් අපේ නයිට වෙබ් අඩවියට ගියාම www.naita.gov.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ දුරකථන අංක විදිහට 011128783 ඉඳලා 5 දක්වා තියෙන දිගු අංකය තුලින් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පෞද්ගලිකව අපේ අංශයේ දුරකථන අංකය වගේ මගේ දුරකථන අංකය 071-757883 කියන මේ දුරකථන අංක වලින් අපි ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ් අඩවිය තුල මේ සියලුම කාරණා මේ ආයුධම් පත්‍රය ලබා ගන්න ආකාරයේ සිට අවසානයේ දක්වා සියලු තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් මම හිතන්නේ සභාපතිතුමන්ට තරංග නලින් ගම්ලත් මහත්මයාට මේ සියත සුන්දර ශනිදාවෙන් ලබා දුන්න අවස්ථාව පිළිබඳව වචනයක් කියන්න ඇති. ඇත්තටම අපි සියතට ස්තුතිවන්ත වෙනවා අපේ රටේ තරුණයින් වෙනුවෙන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව දැනුවත් කිරීම තමයි අවශ්‍ය. අපි ඒ රජයේ විසින් අවශ්‍ය වැඩපිළිවෙල දැන් සකස් කරලා තියෙනවා අපේ අමාත්‍යතුමිය සහ ගතයුතු ජනාධිපතිතුමාගේ උපදේශ අනුව. ඒක නිසා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සියත ආයතනයට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි. ඔව් එහෙනම් අපි ස්තුතිවන්ත වෙනවා තරුණ්‍ය වෙනුවෙන් කැප වෙලා වැඩ කටයුතු කරන ඔබතුමන්ලට මේ පිළිබඳව දැනුවත් කරන අපිත් එක්කත් අත්වල බැඳගත්තර දවසේදී සුන්දර ශනිදාව තුළ අපි ස්තුතිවන්ත වෙනවා තරංග නලයින් ගම්ලත් ගරු සභාපතිතුමන්ට. ඒ වගේම මේ සියලු කටයුතු සාර්ථකව ඉටු කරන්න තරුණයට යහපතක් කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීව වික්‍රමසිංහ සහකාර අධ්‍යක්ෂතුමන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපි ආයි දවසක මුණ ගැහිලා කතා බහ කරමු. ආයුබෝවන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.